ඖෂධ ගැටලු සෞඛ්‍ය සේවකින් රට හැරයාම ප්‍රමාණවත් පරිදි වෘත්තිකින් සේවයට බඳවා නොගැනීම නිසා සෞඛ්‍ය ශාස්ත්‍රය තුල අර්බුද රැසක් මතුව තිබෙනවා. මෙවන විට කොළඹ ජාතික රෝහලේ හෙද හිඟේ හේතුවෙන් අස්ථි සම්බන්ධ ප්‍රධාන ශල්‍යාගාරය පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමයේ පවසන්නේ. ඇත්ත වශයෙන්ම ගත්තොත් රෝහල් පද්ධතිය තුල 5000කට 6000කට වඩා අත්‍යවශ්‍ය ඒකක සහ වාට්ටු වලට හෙද හිඟයක් තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික රෝහල තුල ගත්තොත් මෙවන විට ජාතික රෝහලේ ප්‍රධානම අස්ථි සම්බන්ධ ශල්‍යාගාරය ඔපරේෂන් තියටර් ඕ කියන ශල්‍යාගාරයේ හෙද කාර්ය මණ්ඩලයේ සේවයේ යෙදිලා ඉන්නේ 32යි. ශල්‍යාගාර පහක් දවසකට ක්‍රියාත්මක වෙනවා. ඒ ශල්‍යාගාර පහ අවම වශයෙන් ක්‍රියාත්මක කරගෙන යාමට හෙද නිලධාරීන් 23 දෙනෙකු එක සේවා මුරයකට අවශ්‍යයි. හැබැයි ඉන්නේ 32යි. අද ජාතික රෝහලේ අස්ථි සම්බන්ධ ප්‍රධානම ශල්‍යාගාරයේ කරගෙන යන්න බැරි තැනකට පත් වෙලා තිබෙනවා. කඩාවැටෙන්න ඔන්න මෙන්න හෙද නිලධාරීන් දැවැන්ත වැඩපීඩනයකට හසු වෙලා ඉන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද දහසක පමණ හිඟයක් පවතින බවයි එහි සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ. මේ වන විට විකිරණ තාක්ෂණ නිලධාරීන්ගේද 60%ක පමණ හිඟයක් පවතින බව එම සංගමේ සභාපති චාන ධර්ම වික්‍රම සඳහන් කළා. මේ අතර ඖෂධ සංකූලතා හා ආසාත්මිකතා හේතුවෙන් යම් පුද්ගලයෙකුට ජීවිත අහිමි වී ඇත්නම් හෝ ආපාතවලට ලක් වී ඇත්නම් ඒ පිළිබඳව ඔවුන්ගේ සමීපතමින්ට පැමිණිලි කිරීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර සඳහන් කළේ. ලබන සිකුරාදාට කලින් අපි යෝජනා කරනවා ඔබගේ සමීපතමෙකුට යම් කිසි ආකාරයක වෛද්‍ය ප්‍රතිකාරයක් ලංකාවේ රෝහලකින් ගන්නට ගොසින් ඒ අයට යම් කිසි ආකාරයක හානියක් වෙලා ඔවුන් ජීවිතක්ෂර පත් වුණා නම් ඒ වගේම ඔවුන් ඇස් අන්ධභාවයට පත් වුණා නම් ඔවුන්ට කිසියම් ආකාරයක අනර්ථයක් වෙලා තිබෙනවා කියලා ඔබ සිතනවා නම් කරුණා කරලා අපි මාධ්‍ය මධ්‍යස්ථානයක් විරුද්ධ කරලා තිබෙනවා. අපේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දුරකථන අංකයක් තිබෙනවා 0.75 47 47 134 කියන මේ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඔබේ තොරතුරු වාර්තා කරන්න කියලා අපි ඉතාම කාරණිකව මේ ලංකාවේ පුරවැසි ඔබ සියලු දෙනාගේ මිල්ලීමක් කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.